දැන් අපි මේ ඉන්නේ පොළොන්නරුවේ තියෙන විශේෂ ස්ථානයක. පොළොන්නරුවේ ප්‍රසිද්ධ පිළිමයක් තමයි මේ පිළිමේ. අපි හැමෝම කියන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ පිළිමේ කියලා. අපි කවුරුත් හඳුනන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ පිළිමේ කියලා. නමුත් හරියටම තාම පුරාවිද්‍යාවෙන් අඳුරගෙන නැහැ මේ කවුද කියලා. නමුත් ජනප්‍රවාදයේ තියෙනවා මහා පරාක්‍රමබාහු රජතුමා හෝ ඒ කාලේ පොළොන්නරුව ඉඳලා තියෙනවා පුලතිසි ඍෂිවරයා, ඊළඟට අගස්ති ඍෂිවරයා සහ කපිල කියන ඍෂිවරු තුන්දෙනා. ඉතින් ඒ ඍෂිවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක් හෝ මහා පරාක්‍රමබාහු රජතුමාගේ කියලා තමයි මේ පිළිරුව හඳුන්වන්නේ. එතකොට මේ පිළිරුව බැලුවාම අඩි 11යි අඟල් 6ක් උසයි. පිළිමය තැන් තුනකින් නැමිලා තියෙනවා. දනහිස, ඉන සහ බෙල්ල තැන් තුනකින් බෙන්ඩලා තියෙනවා. ඒතර උඩුකය මුකුත් නැහැ. සරමක් වගේ එකක් තමයි ඇඳගෙන ඉන්නේ. එතකොට අතේ තියාගෙන ඉන්නවා සමහර අය කියන පුස්කොළ පොතක්. එහෙම එම එක එක අය විවිධාකාර මත දක්වනවා. ඉතින් මේ පිළිරුව කාගෙද කියලා තාම හරියටම පුරාවිද්‍යා ඩිපාර්ට්මන්ට් එකෙන් අඳුරගෙන නැහැ. හැබැයි සමහර අය කියනවා දැන් රජතුමා කියලා කියන්න බැරි එයාගේ රජතුමාගේ මේ ආභරණ, සූසැට ආභරණ නැති නිසා රජතුමාගේ කියලා කියන්න බැහැ කියලා කියනවා. එතකොට සමහර අය කියනවා දැන් පුලතිසි ඍෂිවරයා කියලා කිව්වහම පුලතිසි ඍෂිවරයාගේ නෙමෙයි කියලා කියන්නේ පුලතිසි ඍෂිවරයාගේ අර රාවණ රජතුමාත් එක්ක සම්බන්ධ වෙච්ච කතාවක් වෙන හින්දා අපේ ඉතිහාසයේ සම්පූර්ණම වෙනස් වෙන පැත්තකට යනවා කියලා කියන හින්දා. කපිල ඍෂිවරයා කියලා කියනවා කියන්න බෑ කියලා කියනවා. මොකද කපිල ඍෂිවරයාගේ අතේ නිතරම පැංකෙන්ඩියක් තිබ්බලු. මේ හරිය කොහෙවත් මේ පැංකෙන්ඩියක් නෙලලා නැති නිසා කපිල ඍෂිවරයාගේ කියලා කියන්න බෑ කියලා කියනවා. අගස්ති ඍෂිවරයාගේ, අගස්ති කියන්නේ අගස්ති මාලේ. දැන් අගස්ති මාලයක් මොනවාක්වත් කොටලා නෙලලා නැති නිසා අගස්ති ඍෂිවරයාගේ කියලා කියන්නත් බෑ කියලා තමයි කියන්නේ. ඉතින් හරියටම දන්නේ නැහැ කාගේද කියලා. සමහර අය කියනවා පරාක්‍රමබාහු රජතුමාගේ, කියන්නේ දැන් පොළොන්නරුව කියන්නේ සහල් රාජධානිය නිසා පරාක්‍රමබාහු රජතුමා අර නැකතකට කුඹුරට ගියපු අවස්ථාවක් මෙහෙම පිළිඹිබු කරන්න තමයි මෙහෙම නෙලලා තින්නේ කියලා එහෙම කතාවකුත් කියනවා. ඒකට අර කුඹුරට යන නිසා තමයි අර මේ ආභරණ මුකුත් නැතුව මේ වියගහක් අතේ තියාගෙන කුඹුරට ගියපු අවස්ථාව කියලත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් ජනප්‍රවාදයේ තියෙන කතාවල් ගොඩක් තමයි තියෙන්නේ. හරියටම පුරාවිද්‍යාවෙන් අඳුරගෙන නැහැ කවුද කියලා.